ආයුබෝවන් ඔබට සුබ දවසක්. අද ක්‍රිස්තු වර්ෂ 2019 වූ ජූනි මාස 21 වෙනි සිකුරාදා දිනය. අද දින ඉර උදාව පෙරවරු 5:00 විනාඩි 56ට, ඉර බැසීම පස්වරු 6:00 විනාඩි 28ට, රාහු කාලය දිවා කාලයට පෙරවරු 10:00 විනාඩි 38 සිට මධ්‍යාහන 12:00 විනාඩි 12 දක්වා පවතිනවා. රාහු කාලය රාත්‍රී කාලයට රාත්‍රී 10:00 විනාඩි 46 සිට මධ්‍යම රාත්‍රී 12:00 විනාඩි 12 දක්වා පවතින්නේ. අද දින මරුසිත දිසාව ගිනිකොන දිසාවයි. ඔබට ඕනෑම කටයුත්තක් සඳහා අද දින තුලදී සුබ දිසා වශයෙන් දකුණු දිසාව යොදා ගන්නට පුළුවන්. මේෂ ලග්නය කොතෙක් කාර්ය බහුල වුණත් ක්‍රමානුකූලව සහ සැලසුම් සහගතව ඔබගේ අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත්කරගත හැකි වෙන දිනයක් වශයෙන් තමයි අද දිනේ පෙන්වුම් කරන්නේ. කාලයේ නිසි පරිදි කළමනාකරණය කර ගැනීම ඉතාමත් වැදගත්. එවිට ඔබගේ අධ්‍යාපනික කටයුතු, රැකියාවේ කටයුතු වගේම ව්‍යාපාරිකමය ශේෂ්ත්‍රයන්ගෙන් ඔබට යහපත් ඵල යහපත් ලෙසට නෙලා ගැනීමේ හැකියාව සහ කෞශල්‍යතාවය පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම දුරබැහැර ගමන් බිමන් බලාපොරොත්තු නොවූ ආකාරයට හදිසියේ යෙදෙන බව පෙන්වුම් කරන දිනයක්. විදේශගත අරමුණු වලට වඩාත් යෝග්‍යයි. තම අරමුණු සහ ඉලක්ක සපුරා ගැනීමට වෙනදාට වඩා ඔබ සැලසුම් සහගතව කටයුතු කරන්නේ නම් අරමුණු ඉලක්ක බොහොමකින්ම ඔබට යහපත් ඵල නෙලාගත හැකි වෙනවා. විදේශගත වීම අරමුණු කරගෙන සම්මුඛ පරීක්ෂණ හෝ තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් එකී අරමුණු වලට අද දිනේ වඩාත් යහපත් වෙනවා. නව රැකියා ඉල්ලුම් කිරීමේ අභිලාෂයන් සහ අරමුණු සාක්ෂාත් කරගත හැකි වෙන දිනයක් වන නිසා වෙනදාට වඩා ඔබ ජීවිතයේ අනාගතය පිළිබඳව නිසි සැලසුමකට අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. සෙම් රෝග, ලේදාතිය උෂ්ණාධික රෝග, හතිය ඇදුම් වැනි තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. වෘෂභ ලග්නය නිර්මාණශීලී ගුණයකුත් සහජ කෞශල්‍යතාවයකුත් ඒකරාශී කරගෙන බොහොමයක් අරමුණු සාර්ථකත්වයට පත්කර ගැනීමට දැඩි වෙහෙසක් ගන්නා වූ දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්වුම් කරන්නේ. අනාගතය පිළිබඳව නව ඉලක්ක සහ නව සැලසුම් සාර්ථකත්වයට පත්කර ගැනීමට අවශ්‍ය කරන චිත්ත ධෛර්යය සහ ආත්ම විශ්වාසය වෙනදාට වඩා ඔබ තුළ ශක්තිමත් වන දිනයක්. රැකියාවේ කටයුතු වලදී වෙනදාට වඩා කාර්ය බහුලත්වයක් පෙන්වුම් කරනවා. නමුත් ඔබගේ ජීවිතයට මනා අද්දකීම් සමුදායක් ලබාගත හැකි වෙන දිනයක් වශයෙන් තමයි අද දිනේ පෙන්වුම් කරන්නේ. කැපවීම, උත්සාහය, ධෛර්යය පමණටම ඔබට ප්‍රතිඵල නෙලාගත හැකි වෙන නිසා වෙනදාට වඩා ඔබ ධෛර්ය සම්පන්නව කැපවීමෙන් අරමුණු පිළිබඳව නිසි ඉලක්කයකින් යුතුව කටයුතු කරන්නේ නම් අරමුණු බොහොමයකින්ම ඔබට වඩා සාර්ථක වඩාත් යහපත් ඵල නෙලාගත හැකි වෙනවා. ආදායම් තත්ත්වයේ වෙනදාට වඩා ශක්තිමත් ස්වරූපයක් අත්දැකිය හැකි වෙන දිනයක්. කෙසේ නමුත් ලේ ධාතු ආශ්‍රිතයෙන් රෝග තත්ත්වයන් රහස් රෝග තත්ත්වයකින් පීඩා විඳීමේ වැඩි ඉඩකඩක් පෙන්වුම් කරන නිසා ඔබගේ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඔබට වඩාත් යහපත් වෙනවා. මිතුන් ලග්නය තම සැලසුම් සහ ඉලක්ක අතරමඟදී හදිසි වෙනස් කිරීමට සිද්ධන දිනයක්. මේ නිසා පමණට වඩා සැලසුම් සහගතව කටයුතු ආරම්භ කිරීමේදී වඩ වඩාත් කල්පනාකාරී වීම වැදගත් වෙනවා. අන්‍යයන් ඔබගේ අරමුණු වලට සම්බන්ධ කර ගැනීමේදී වඩාත් ඉවසලිවන්තව සහ ප්‍රඥාවන්තව ඔබගේ අදහස් වලට ගැළපෙන පුද්ගලයන් සමග කටයුතු ආරම්භ කිරීමට ඔබ සැලසුම් යෙදීම ඔබට වඩාත් යහපත් වෙනවා. කෙසේ නමුත් ඔබගේ මතවාදිනට සහ අදහස් වලට වඩා වෙනස් මතවාදයන් සහ අදහස් දරන්නන් සමග ඔබට කටයුතු කිරීමට සිදුවෙන නිසා හැකිතාක් දුරට ඉවසිලිවන්තව සහ ප්‍රඥාවන්තව බුද්ධිමත්ව අන්‍යයන් සමග කටයුතු කිරීම ගනුදෙනු කිරීම ඔබට වඩාත් යහපත් වෙනවා. කෙසේ නමුත් නන්නාඳුන පුද්ගලයන් සමග කරන්නා වූ ඕනෑම ආකාරයක ගනුදෙනුවකදී වඩාත් කල්පනාකාරීව වඩාත් ඉවසිලිවන්තව සහ බුද්ධිමත්ව කටයුතු කිරීම යහපත් වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව වෙනසක් නව ප්‍රගතියක් අපේක්ෂා කරන්නන්ට එකී අරමුණු සාර්ථකත්වයට පත් වෙනවා. මුත්‍රා අඩස්සි රෝග, ශීර්ෂගත රෝග,
සෙම් රෝගවැනි තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. කතක ලග්නය නිහතමානී ගුණය චරිතය තුළ මොනවට කැපී පෙන්න දෙනයක්. අන්‍යන්ගේ අදහස් වලට ඔබගේ අදහස් සමපාත කරගෙන ඉතාමත් ප්‍රඥාමන්ත ආකාරයට කටයුතු කිරීමේ කෞශල්‍යතාවයක් සහ කුසලතාවයක් ඔබට පෙන්නුම් කරනවා. සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමට වඩාත් යෝග්‍යයි. කෙටි ගමන් බිමන් සඳහා ඔබ විදෙස්ගත වීමේ අරමුණකින් යුතුනම් එකී අරමුණු ක්‍රියාවට රැංගවීමට වඩාත් යෝග්‍ය දිනයක් වශයෙන් තමයි අද දිනය පෙන්නුම් කරන්නේ. රැකියාවේ කටයුතු වලට වඩා පරිබාහිර කටයුතු නම් තරමක් දුරට අධිකයි. රැකියාවට අමතරව කරන්නා වූ පරිබාහිර වෙළඳ ව්‍යාපාරිකමේ ගනුදෙනු ආදියට සිත් ඇදී යන දිනයක්. කෙසේ නමුත් නව කටයුතු ආරම්භ කිරීමේදී වඩාත් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව කල්යල් බලා ඔබ තීන්දුව තීරණ ගන්නේ නම් ඔබගේ අරමුණු බොහොමයකින්ම ඔබට වඩා යහපත් ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. ආදරය, විවාහයේ ප්‍රේමයේ සම්බන්ධ ෂණිකව මෙන්ම ඉක්මන්කාරීව හදිසිව තීන්දු තීරණ ගැනීමේදී ඔබ වඩාත් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව කටයුතු කිරීම ඔබට යහපත් වෙනවා. ස්නායුගත රෝග තත්ත්වයකින්, සන්ධිගත රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. සිංහ ලග්නය අදහස් වල නොසැලෙන ගුණය, අදහස් වල ස්ථීර බව, ගන්නා වූ තීන්දුවල ෂණික බව වෙනදාට වඩා ඔබ තුළින් කැපී පෙනෙන දිනයක්. පරිබාහිර අදහස් වලට වඩා ස්වාධීනව මත දරන්නා වූ දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්වුම් කරන්නේ. තනි පුද්ගල ව්‍යාපාරිකයන් වඩාත් ඔබට යහපත් දිනයක්. තම අරමුණු සහ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන චිත්ත ධෛර්ය සහ ආත්ම විශ්වාසය වෙනදාට වඩා යහපත් ලෙසට උසස් බලයකින් යුතුව පෙන්වුම් කරන දිනයක්. ඉදිරිපත් වන සෑම කටයුත්තකදීම තම ආත්ම ශක්තිය තුළින් එය ජයගත හැකි වෙනවා. සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදී ඉදිරිපත් වීමට, එවැනි කටයුතු සැලසුම් කිරීමට, එවැනි කටයුතු පිළිබඳව විශ්වාසනීයව අන්‍යයන් සමග ගනුදෙනු කිරීමට අද දිනේ වඩාත් යහපත් වෙනවා. නව රැකියා ඉල්ලුම් කිරීමට, විදෙස්ගත වීමට අපේක්ෂා කරන්නන්ට ස්වකීය අරමුණු සහ අභිලාෂයන් හිතුවටත් වඩා ප්‍රතිඵලදායක වෙනවා. කෙසේ නමුත් ආදරය, විවාහය, ප්‍රේමයේ සම්බන්ධ තීන්දු තීරණවලදී වඩාත් ඉවසිලිවන්තව සහ ප්‍රඥාවන්තව අන්‍ය අදහස් වලට ඔබගේ අදහස් සමපාත කරගෙන කටයුතු කිරීමට ඉටා ගැනීම ඔබට වඩාත් යහපත් වෙනවා. ලේදාතිය ඌෂ්ණාධික රෝග, කොඳුරට පේලි ආශ්‍රිතත්වයන්ව රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. කන්‍යා ලග්නය දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව සොකිය අනාගත ඉලක්ක සහ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන චිත්ත ධෛර්යය නිතුවයි ඔබ කටයුතු කරනවා පෙන්නුම් කරන්නේ. මේ නිසා කරන කින සෑම කටයුත්තකින්ම ඔබ හිතුවටත් වඩා ප්‍රතිඵල වඩා සාර්ථකත්වයකට, ජයග්‍රාහී තත්ත්වයකට ඔබට පත් කරගත හැකි වෙනවා. රැකියාවේ කටයුතු වලදී වෙනදාට වඩා ඔබ ක්‍රියාශීලීව කටයුතු කරනවා. මේ නිසා ඕනෑම අයෙකු සමග ඔබ වෙනදාට වඩා බුද්ධිමත්ව සහ ප්‍රඥාවන්තව ගනුදෙනු කරන දිනයක් වන නිසා අන්‍ය ආකර්ෂණය ඔබට නොඅඩුව ලබාගත හැකි වෙනවා. තරංකාරීව කරන්නා වූ ඕනෑම කටයුත්තකින් ඔබට ජය ලබාගත හැකි වෙන නිසා තරංකාරී රැකියාවේ කටයුතු, අධ්‍යාපන කටයුතු වගේම වෙළඳ ව්‍යාපාරිකමේ ගනුදෙනු ආදීන් ඔබ හිතුවටත් වඩා යහපත් ශක්තිමත් ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. මේ අනුව ඔබගේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට අන්‍ය සහයෝගය සහ උපකාරය ලැබුණත් නොලැබුණත් ඔබගේ ඉලක්කගත අරමුණු සාර්ථකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කරන චිත්ත ධෛර්යය නිතුව ඔබ කටයුතු කරන නිසා ඔබගේ අරමුණු වඩාත් ප්‍රතිඵලදායකයි. ශීර්ෂගත රෝග, අක්ෂිගත දුර්ලභයි රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා.
තුලා ලග්නය අදහස්වල විවෘත බව, නිර්මාණශීලී බව, කලාකාමී බව වෙනදාට වඩා ඔබ තුලින් මොනවට ප්‍රකට වන දිනයක්, ගම්ම්‍ය වන දිනයක්. අන්‍යයන්ගේ අදහස්වලට ඔබ ඉතාමත් බුද්ධිමත් ලෙසට අදහස් සමපාත කරගෙනයි කටයුතු කරනව පෙන්නුම් කරන්නේ. ඕනෑම විරුද්ධවාදීකගේ මත බිඳලිය හැකි වෙන දිනයක්. මේ නිසා ඔබ හිතුවටත් වඩා ඔබට යහපත් ප්‍රතිඵල නෙලා ගැනීමට අවශ්‍ය කරන ධෛර්යය සහ ආත්ම විශ්වාසය ඔබ තුළ නොඅඩුව කැපී පෙනෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව ප්‍රගතියක් අපේක්ෂා කරන්නට පුළුවන්. වෙනදාට වඩා කරන කියන සෑම කටයුත්තකින්ම ඔබට අත්දැකීම් සමුදායක් ලබා ගත හැකි වෙන දිනයක්. ඔබ වෙනදාට වඩා මිත්‍රශීලී ගනුදෙනු ශක්තිමත් කර ගැනීමට උපක්‍රම යොදන දිනයක්. ආදරය, ප්‍රේමය, විවාහය සම්බන්ධ නව අරමුණු වඩ වඩාත් ශක්තිමත් කරගෙන ඔබගේ ජීවිතයේ ඉලක්ක සහ අරමුණු වඩාත් ප්‍රතිඵලදායි තත්ත්වයකට, වඩාත් ජයග්‍රාහි තත්ත්වයකට ඔබට පත් කරගත හැකි වෙනවා. මේ නිසා ඔබගේ ඉලක්ක අරමුණු සපුරාගත හැකි වෙන දිනයක් වන නිසා අද දිනේ ඔබට වඩාත් ජයග්‍රාහි බවක්, වඩාත් ප්‍රතිඵලදායි බවක් පෙන්නුම් කරන යහපත් දිනයක්. සන්ධිගත රෝග, කොඳු වැට පෙළි ආශ්‍රිත දෙන රෝග තත්ත්වයන් වගේම ආමාශිකත රෝග තත්ත්වයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඔබට වඩාත් යහපත් වෙනවා. උච්චික ලග්නය අදහස්වල සංවේදී බව වගේම වේගවත් ගුණයකුත් කීවෙන දිනයක්. පරිබාහිර පුද්ගලන්ගේ අදහස් සමග ඔබගේ අදහස් ගලපා ගැනීමේදී ඔබ යම්කිසි ආකාරයක ගැටළු සහගත තත්ත්වයකට පත්වෙන බවක් පෙන්නුම් කරනවා. මේ නිසා අන්‍යයන් සමග කරන්නා වූ ඕනෑම ආකාරයක කටයුත්තකදී ඔබ වඩාත් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව කටයුතු කරන්නේ නම් අන්‍යයන් අතර ඔබට ජනප්‍රිය වීමේ සුවිශේෂී හැකියාවක් පෙන්නුම් කරන දිනයක්. කෙසේමුත් ක්ෂණිකව ගන්නා වූ තීන්දුව තීරණවලදී නම් ඔබ වඩාත් කල්පනාකාරී වීම වැදගත්. අද දිනේ උදෑසන සිටම ඉතාමත් බුද්ධිමත් ලෙසට ඔබගේ සැලසුම් සහගත බව වඩාත් ශක්තිමත් කර ගැනීමට කාලය සැලසුම් කර ගැනීම වඩාත් යහපත් වෙනවා. කාල සටහනකට අනුව ඔබ අද දිනේ සැලසුම් කරගන්නේ නම් ඔබගේ ඉලක්ක සහ අපේක්ෂාවන් බොහොමයක්ම ඔබට ක්‍රමානුකූලව අවසන් කරගත හැකි වෙනවා. කෙසේ නමුත් ආදරේ, විවාහයේ, ප්‍රේමයේ සම්බන්ධ තීන්දුව තීරණවලදී ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව කටයුතු කිරීම යහපත් වෙනවා. මලබද්ධය, අර්ශස්වන රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. ධනු ලග්නය ස්ථානුචිත ප්‍රඥාව, තැන්ට සුසු නුවණ වෙනදාට වඩා යහපත් ලෙසට ඔබ තුළින් ක්‍රියාත්මක වන දිනයක්. ස්වාධීනව ගන්නා වූ තීන්දුවින් වඩාත් ප්‍රතිඵලදායකයි. අපේක්ෂිත ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන බුද්ධිමත් බවකින් යුතුවයි ඔබ කටයුතු කරනවා පෙන්නුම් කරන්නේ. සිදුවීමට යන පාඩු වළක්වාගෙන ඒ ඔබගේ වාසිසහගත තත්ත්වයකට පරිවර්තනය කර ගැනීමේ කෞශල්‍යතාවයක් සහ කුසලතාවයක් පෙන්නුම් කරනවා. සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වීමේ අභිලාෂයකින් යුතුව ඔබ කටයුතු කරන්නේ නම් ඔබගේ අරමුණු සහ ඉලක්ක ඔබ හිතුවටත් වඩා ප්‍රතිඵලදායක වෙනවා. නිශ්චල, චංචල, දේපල මිලදී ගැනීමට ඔබ අපේක්ෂිතව කටයුතු කරන්නේ නම්, ණය මුදල් ඉල්ලුම් කරන්නේ නම්, එවැනි කටයුතු සැලසුම් කිරීමට අද දිනේ වඩාත් යෝග්‍යයි. කෙසේ නමුත් නව ගේදොර ඉඩකඩම් මිලදී ගැනීමේ අපේක්ෂාවකින් යුතුනම් එවැනි අරමුණු සාර්ථකත්වයට පත් කර ගැනීමට වෙනදාට වඩා යහපත් වූ ශක්තිමත් ඉඩකඩක් ලබාගත හැකි වෙන දිනයක්. මුත්‍රා අඩස්සි රෝග, ලේදාතිය උෂ්ණාධික රෝග, මධුමේහ වැනි තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් වෛද්‍යවරයා විසින් නිර්දේශිත ඖෂධ නිසි වේලාවට නිසි මාත්‍රාවෙන් ගැනීමට අමතක කරන්නට එපා. මකර ලග්නය හිතට එකඟව අවංකවයි ඔබ ජීවිතය තුළ තීන් තීරණ ගන්නවා පෙන්නුම් කරන්නේ. තම අභිලාෂය සහ අරමුණ පිළිබඳව වෙනදාට වඩා විශ්වාසනීය ගුණයක් ඔබ තුළ ඇති වෙනවා. මේ නිසා ඉදිරිපත් වන කටයුතු වලදී වෙනදාට වඩා ඔබගේ හැකියාවන් සහ කෞශල්‍යතාවයන් වඩාත් ශක්තිමත් ස්වරූපයක් පෙන්නුම් කරනවා. ඉලක්කගත අරමුණු සාර්ථකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කරන
පරිබාහිර සහයෝගය සහ උපකාරය ඔබට නොඅඩුව ලබාගත හැකි වෙනවා. තැන්පත් ධනය ශක්තිමත් කර ගැනීමට ඔබ වෙනදාට වඩා උපක්‍රමශීලීව කටයුතු කරන නිසා ඔබගේ තැන්පත් ධනයේ යහපත් වර්ධනීය බවක් ප්‍රතිඵලදායි බවක් ඔබට අත්පත් කරගත හැකි වෙන දිනයක්. ඔබගේ ඉලක්ක සපුරා ගැනීමට පරිබාහිර සහයෝගය කාලයෙන් ශ්‍රමයෙන් සහ ධනයෙන් ඔබට ලබාගත හැකි වෙන නිසා අද දින ඔබට වඩාත් ජයග්‍රාහී බවක් පෙන්නුම් කරන දිනයක්. කෙසේ නමුත් සමහි රෝග තත්ත්වයකින් ආහාර අජීර්ණ රෝගාබාධයකින් පීඩා විඳීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරන නිසා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සුවිශේෂී සැලකිල්ලක් දැක්වීම ඔබට වඩාත් යහපත් වෙනවා. කුම්භ ලග්නය කරන කියන කටයුතු වලදී වෙනදාට වඩා ක්‍රියාශීලීව සහ ධෛර්ය සම්පන්නව නිසි ඉලක්කයකට යුතුව කටයුතු කිරීමේ හැකියාවක් සහ දක්ෂතාවයක් පෙන්නුම් කරන දිනයක්. සහජ කෞශල්‍යතාවයන් සහ දක්ෂතාවයන් ශක්තිමත් කරගැනීමට ඔබ වෙහෙසෙන්නෙකු නම්, නිර්මාණශීලී කලාකාමී කෞශල්‍යතාවකින් යුතු අයෙකු නම් ඔබට අද දිනය වඩාත් ප්‍රතිඵලදායකයි. අන්නේ සහයෝගය සහ උපකාරය වෙනදාට වඩා ඔබගේ කටයුතු ශක්තිමත් කරගැනීමට ලැබෙන දිනයක්. නව හිතවතුන් හිතවතියන් දැන හඳුනාගත හැකි වෙනවා. ඔබගේ අරමුණු සහ ඉලක්ක පිළිබඳව වෙනදාට වඩා ඔබ තුළ විශ්වාසනීය ගුණයක් උදා වෙනවා. තැන්පත් ධනය ශක්තිමත් කරගැනීමේ විශේෂිත වූ අවස්ථාවන් යෙදෙන දිනයක් වන නිසා අද දින ඔබට වඩාත් සුවිශේෂී වූ දිනයක්. මේ අනුව ඔබගේ ඉලක්කගත අරමුණු සාක්ෂාත් කරගැනීමට, අනාගතය සම්බන්ධ නව සැලසුම් ක්‍රියාත්මක කිරීමට, වඩාත් ශක්තිමත් ලෙසට ඔබගේ ජීවිතය ජය ගැනීමට උත්සුක වීම, උනන්දු වීමට ඔබ තීන්දු ගන්නේ නම් අද දින ඔබට ජයග්‍රාහී දිනයක්. අක්ෂිගත රෝග, උගුර කලනාශය ආශ්‍රිත වන රෝග තත්ත්වයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඔබට වඩාත් යහපත් වෙනවා. මීන ලග්නය අදහස් වල වෙනදාට වඩා වේගවත් බවක්, ක්ෂණික බවක්, කලබලකාරී බවක් පෙන්නුම් කරන දිනයක්. නමුත් කරන කියන සෑම කටයුත්තකදීම තැන්ට සුසු නුවණින් යුතුව ඔබට කටයුතු කිරීමේ කෞශල්‍යතාවයක් පෙන්නුම් කරනවා. මේ නිසා වෙනදාට වඩා ඔබ විශාල වැඩ කොටසක් ක්‍රමානුකූලව අවසන් කර ගැනීමට හැකියාව සහ දක්ෂතාවය ඔබට ඇති කරන දිනයක් වශයෙන් තමයි අද දිනය පෙන්නුම් කරන්නේ. කැපවීම, ධෛර්යය, උනන්දුවේ පමණටම ඔබට ප්‍රතිඵල නෙලාගත හැකි වෙන නිසා අද දිනේ ඔබට වඩාත් ජයග්‍රාහී වෙනවා. අනලස්ව සහ ධෛර්ය සම්පන්නව ඔබගේ ඉලක්ක සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත් කර ගැනීමට අද දිනේ උදෑසන සිටම ඔබ කටයුතු කරන්නේ නම් ඔබට අද දිනය වඩාත් ප්‍රතිඵලදායි, වඩාත් ජයග්‍රාහී දිනයක් වන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. තැන්පත් ධනය ශක්තිමත් කර ගැනීමට ඔබ නිසි පරිදි සැලසුම් සහගතව කටයුතු කරන්නේ නම් තැන්පත් ධනයේ සුවිශේෂී වර්ධනයක් ඔබට අපේක්ෂා කළ හැකි වෙන දිනයක්. සෙම් රෝග, ලේදාතිය ඌෂ්ණාධික රෝග, සමිහ රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. අප සැමට අවශ්‍ය කරන ආත්ම ශක්තිය සහ ආත්ම ධෛර්යය නිරතුරුව අප තුළ ශක්තිමත් කරගත හැකි නම් අප සියල්ලන්ම නිරායාසයෙන්ම ජයග්‍රාහකයන් වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.